ල්ල නා ආ අදරයෙන් පිළිගන්නවා අදත්මගේ යීප් චැනල්ලකට ඔන්නතින් අදත් මමාරගෙනව ෆිල්ම් රිව එකක් ෆල්ම් රිවක්වොටම එකක සුපිරිම සුපිරි ෆිල්ම් රිර එකක්තම අදමං අරන්න ආදේ. එතන් මනීමරුම් අ්‍රහසක් ගැන් තමයි මේ ෆිල්ම් එක වටාගෙතෙන්නේ. ඉති වැඩි කතාවරන අපියම මොකක්ද මේ ෆිල්ම් එකේ වෙන්න කියලා චුට්ටක් බලන්න ඔන්න ගෑනු කෙනෙක්කෙවෙල පොලිසිට පැමිල්ලක්දානවයාගේ හස්සබන් මතරදන්නලා කියලා පොලි සිමර්ෂණ කටයතු පටන්ගන්න අතරේ මේ ගෑනු කෙනට ෙදරැත්තුල අමතු ගක් කියෙනවා. යා ගෙදරල් පටියඇතුල තිබල ලේවලින් පිරිචාගේ හස්බන්ගේ බොඩියක හැබවෙනවා ඉතින් මේ ගෑනු කෙනගේ හස්බන් මරල මේ පෙට්ියට දාන්නේ කවුද. ඉතින් ඇයි මේ හස්බන්ට මෙහෙම කරේ කියල කුතුහලය අත්තියාගෙනම අපියම ෆිල්ම් එක පැත්තට. ඉතින් මේ ෆිල්ම් එක තමයි දෙදා සිසිතුනේරයේක්‍ෂු තත්සමා තත්බවා කියන කණ්ඩ ෆිල්ම් එක ඉතින් ආරාධනනා කන්නව හමෝටන් ෆිල්ම් එක එක්වසාතෙ කරැඳඉන්න කියලා ඒවගේ මොයාමාවතම සස්කයිප් නොකරනම්ේ ෆිල්ම්ි එක බලන්නේ අනිමාරෙන් සස්ක්‍රයිප් කරන්න කියලත්තා අදරෙන්මතක් පෙන්න්නවා. ඉතින් එහෙනම් අපි බලමු ගෑනු කෙන හස්බන් කවද මාරන්ට මොකද මැරු මනීමරුහයායගන්න පොලිසිට පොලුවන් වීද කියලා. ඔන්න ෆිල්ම් එක පටන් ගන්නනි එත්දම අපිට පෙන්නන්නේ දෙදා සතර වෙන සිද්ධියක්. ආරිකා කියන ගෑනු කෙනෙක් පොලිසිට ගිහිල්ල කියනවයාගේ හස්බන් කලින් දවසිදන් අතුරුදහන් වෙලා කියලා. මේ සිද්ධිය බලන්න වෙලා ඉන්න නිලධාරියග ෙනම් තමයි අරවිින්. ඉතින් ආරිකා අරවින්ත දෙනවයා හස්බන්ගේ ෆොට්ටෝ එකක් වගේම ආරිකා කියනව මගේ හස්බන්ග නම සංජය කියලා. ඉත්තිං ඊට පස්සෙේ අපිට මේ පෙන්නන්නේ වර්තමානය. ආරිකාගේ ගෙදල තමයි මේ. ඉතින් එයාගේ දුවගේ උපන්දිනේ යා දුවත් එක්ක තනයම සමරෙනම. ආරිකාගේ දුවගේ නම නිද්දී. නිදිීට ඉස්සර ඉන්ඳලම තේරල්ල තියෙනෝ මොකක් හරි ප්‍රශ්ණයක් නිසා ආරිකා හැමවෙලේ මවුලෙෙන්ඉන්න කියලා. නිදී අම්මගෙන් අහනව හෙමින්නේ ඇයි කියලා. ඒත් තාරිකා මුකුත්ම කියන්නේ නැහැ. ඊට පස්සේ නිදයාගේ සීයටට ඒ කියන්නේ නිදීගේ තාත්තගේ තාත්යට කෝල් කල්ල අහනවා ඇයි අම්ම හැමතිස්සේ මවුලෙන්ඉන්න කියලා. ඉතින් සීය කියනවා නිදීට තාත් නැති අඩුව නිසා ම අම්මදුකින් ඉන්න කියලා. ඒක නිසා ඒ ගැන වැඩිය හිතන්න එපා කියලා. ඉතින් නිදී කියනවා ඇත්තටම් මගේ තාත්තන මොකදදනේ කියලා මට හොයාගන්න ඕන මට මගේ තාත්තගේ මරණ සම්බන්ධුව තියෙන ෆයිස්ටිකේ වන්න කියලා. ඉතිං ඒකින් අපිට පෙන්නනවා ආරිකාගේ හස්බන්. සංජය ඒ කියන්නේ නිදිීගේ තාත්ත මැල්ල තියනම කියලා. ඉතින් සීය කියනවා අම්මට හොඳට බණී ඔයා ඒබ දුන්නොත් කියලා. ඉතින් නිදී කියව නැහැ ම අම්ම ැනගන්න තියන්නේ නැහැ මට ටිකේ වන්න කියලා. ඉති ඊට පහුුවෙනදම නිදිීගේ සයේ ෆයිල් ලොක්කොම නිදීට කූරිය කරල වෙනවා. නිදේ රෑ පස්සෙ මේ ෆයිල් ටික එකෙන් එක බලන්න පටන්ගන්න ඇත්තර මෙයාගේ තවත්තර මොකදුණේ කියලා හොයා ගන්න. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නන්නේ දෙදා සතර. වර්ශය සංජය අතරු දහන්නුනා කියලා අරිකායවෙල්ල පොලිසියට දාපු පැමිණිල් අරවින්ද විසින් විභාග කරන ආකාරය. අරවිද මේ ප්‍රශ්ණ කරන්නේ සංජයගේ අම්මගෙන විතාත්තගෙන. ඉතින් සංජයගේ අම්මයි තාත්තයි කියනවා ආරිකයි සංජයයි හොරාට තමයි කසාද බැන්දේ. ඒ දෙන්න පහුවන්න සතුටින් නෙමේ හිටිය. ඒ දෙන්න හොරාට කසාද බඳින හේතුව ආරිකාට දරුවෙක් ලැබෙන්න්නාව බඳින්න කලින්. ඒ දැදර ටික දවසකට පස්සේ ආරිකාගගේ නොසලකිල්ල නිසා ඒ දරුව නැත වුණ. ඒ වගේ අපි මේ කසාදර පොඩ්ඩක්වත් කැමත්තක් දක්වේ නැහැ. ඒ වගේම සංජයග අම්ම කියනවා ගෙදර වැඩ කරන ගෑනු කෙනපවා ආරිකාට පොඩ්ඩක්වත් කැමසි නැහැ. එයත් එක්ක වැඩකරන්න අමාරු කෙලේ ගෑනු කෙනා පව වැඩ දවසක්කින්නේ නතුව ගෙදරින් පැළගයා කියලා. ඊට පස්සේ අරුවන් ආරිකාගෙළඟ වැඩකරපු ගෑනු කෙනාගෙන්න්නවලයාගේ ප්‍රශ්ි කරන්න පටන් ගන්නවා. මේ සේවිකාව අරවින්ට කියනවා ආරිකා කියන ගැහනු කෙනත් එක්ක වැඩ කරන්න ගොඩක්ම මාරුයි. ගෙදර තියෙන හැම දෙයක්ම පිළිවෙලට තියෙන් ඕන. ඉතිං ඒක නිසා මටයා හැමවෙලේම බනිමුොන් ඒක නිසා තමයි මයාගේ ගෙදරම් පෙනළගිය කියලා. මේ ගෑනු කෙනා තව කියනවා ආරිකාගේ සංජයගේ එලියොට පෙන්නුවට අබුසම සම්බන්ධයක්ගේ ඇතුළ තිබුණු නැහැ කියලා. ඉතින් ඒ ගෑන කෙනා කියනවා දෙන්න අතර තරම් ලොක් සම්බන්ධයක් නැහැ කොටිම්ම කිව්වොත් ඒ දෙන්න ළඟකදිින්දන් එක්කෑන්දේ නිදිද ගන්නවත් නැහැ කියලා. මෙතනදී අරවින්දට ආරිකාගැන සැකහිතලි වයාගේෙන් ප්‍රශ්ණ කරන්න පටන් ගන්නම්. ඉතින් අරවින්ද ආරිකාගේෙන් ප්‍රශ්ණ කරද්දි අරවිද දක්කිනවා ආරිකානිකං අමුතු විදියට පුටුවට තට්ටු කරනවා. ඉතිං ඒ වගේ මෙයා කකුලකුත් හොල්ලනම අරවිදු දකිනවා. ඊට පස්සේ අරවින් දිගට මාරිකාගෙන් ප්‍රශ්ණ කනවා. ඉතින් ඊට පස්සේ අරවිින් දහනවෝ යාට සජයේ මුණ ගැහුණ කොහොමද. ලා ඉතින් ආරිකා කියනම අපිස්කෝල යන කාල තමයි හම්බවුණේ අපි දෙන ගොඩක් ආදරය කලා ඒවගේම අපි දෙන්නත්තර ගොඩක් ලොක බැඳීමක් ඇතිවුණ ඊට පස ම ප්‍රෙක්්නට වුා හබෑ ම පොඩ්ඩක්වත් ඒකට බයවුනේ නහැ මොකද සංජයමාවව කසාද බැන්ද කියලා. අරවින්දහන ඔයා හස්බන් අන්තිමටම දැක්කේ කවද්ද කියලා එදා ඇත්තටම සිද්ධ වනේ මොක්ද කියලා. ඉතින් ආරිකා කියනව සංජයේ අන්තිමටම මම දැක්කේ විසි දෙක රෑ. එදාමගේ උපන්දින අපි කෙක්කපල ගොඩක් සතුට වනා ඒ වගේ මෙයාමට ලස්සන කන්න නාඩියක් ෑගි කලා ඊට පස්සෙ අපි දෙන්නතර පොඩි බහිම්බස්ීමක් ඇතිවෙලා, යාමාත්‍යක තරහ විලා එළියට ගියා. එදා එවල තමයි මට සංජය අන්තින් වතාවට දැක්කි වගේම, ඊට පස්සෙ දවස් සිද්ධිත් එයා ගෙදරාව නැහැ. ඒකෑම පොලීසියට ඇල්ල පැමිනිිල්ලක් දැම්ම සංජී අතුරු දහන් වෙලා කියලා. ඉතිං අරවින් දහනවාරිකාගෙන් සංජයේ වැඩකරන තැන සංජයටට මොනවාහරි ප්‍රශ්ණ තිබුණනද කියලා. ඉවල ආරිකා කියන වයාගේ බොස් මනෝජ් එක්කටිකක් සංජේයට ප්‍රශ්න තිබුණ මනෝජ් එකක්ක වැඩකරන්න අමාරුයි කියල සංජයේ හැමවෙලේීම කිව්වා ඉතිං කොහොමත් සංජයේ ජොබ්බ එකෙන් අයින්වන්න තමයි හිතාගෙන් හිටේ කියලා. ඉතිං අරවින්්‍යයනව සංජයගේ බොස්ස් මනෝචච මුණගහෙන්න. ඉතින් මේ සංජයගේ බොස් මනෝජචි මූුණෙ තුවාල වගයක් තියෙනව කියලා අරමින්දට පේනවා. අරවින්ද කියන ඔයාගේ අයතනය වැඩන සංජයේ මේ විද්‍ය අතුරුදහං වෙලා කියලා. ඉතිං ඒවෙලාවෙ තමයි මනෝෂ පපවා දැනගන්නේ සජය අතුරුදහං වෙලා කියලා. ඉතිං අරවින්දහනෝ මනෝචකෙන් බිසි දෙකරය ඔයා කොහෙද හිටිය කියලා. මනෝෂ කෙනනව විසි දෙකරෑ මම ලබ්දකේ හිටිය කියලා. අරවින්දහපම ඔයාගේ මූණතුවාලනේ කොමද කියලා මනෝච් කියනවා ම බිම වැටන ල තයිතු. balun ni ඊට දස් දෙහෙකට පස්සේ අපිට පෙන්නනව සංජයග මලසිරුට පොලිසි හොයාගෙන තියෙනවා. ඒ වෙන කුහේවත් තිබිල නිමේ ආරිකාගම ගෙදර තිබිලා. ඉතින් ආරිකාගෙන අරවින්ද සැකරන්න අරගෙන ආරිකාගෙන් ප්‍රශ්ණ කරන්න ගන්නවා. අරවින් තහනම. ඔයාට ඔයාගේ සැමියගේ මලසිරට දව තුනක් තිස්ස ගෙදර තියෙන ඔයා දන්නේ නෙද. ඔයාගේම ගෙදර තිබල ඔයටට හමුණේ කොමද කියලා. එතකොටතින් ආරිකා කියන්න පටන්ගන්නම සංජය ගෙදරේ කියල බලාපොත්වයන් ඉදදි මට ගෙදරින් අමතුක දක්වා ම කොඩක්හොල බලූ. ෙන්නේ කොහෙද කියලා ගෙදර බේස්මන්ට් එකක පැත්තෙන් තමයි මේ ගද එන්නන්නේ කියල තේරලා ම මේ පත්තෙ ගියම්ම පොඩිකාලෙ සෙල්න් කර බොනික්ොදාාපු පෙටියක් ඇතුළල තමයිමට මේ ගඳ එන්න කියලා මට දැනුන. ම මේ කරල බලදදි තමයි ම දැක්කේ සංජයගේ මල සිරඒ එකක ඇතුල තියෙනවා. කොහොමහරට පහුවවිනද පොලිස්මිලධරිය කරවින්ට ගෙනැත් දෙනෝ සඟරාවක් කාරිකාට ඇවෙල්ල තියෙනවා කියලා මේ සඟරාවම කද්ද කියල බලද්ධ අරමන්ට මේක පේනවා ගර්බනයයි බලන සඟරාවක් කියලා. මේ ගැන අරවින් තාරිකාගෙන් ඇහ මාරිකා කියනෝ . ම මාස හතරක ගැබිණයක් කියලා. ඉතිං අරවින් තහන වාරිකාගෙන් ඔයයි සංජය විතරක් ඉන්න ගෙදරක කොහොමද මෙහෙම කවුරුත් ඇවිල්ල සංජයෝ මරලදාල පෙටියකට දැම්ම කියලා ඉතිං ආරිකා කියන වෙදා විසි දෙකරෑ මත් ගෙදර හිටියේ නැහැ අරවින්ද ගිල් ටිකවෙලාකට පස්සේ මත් ගෙදරින් එලියට ගියා මම එලියට බහිද සංජයගේ කායක තිබුණ පාක්කල්ල එයායාගේ කාරරිකරංගිහිල්ල තිබුණ නැහැ ඒක නිසා මමයත් එක්ක තියෙන තර හටම මෙයාගේ කායකරං එලියට ගියා කියලා ඒවාගේ මේ ඒයාන අතරතුර මගේපු වාහනය පැත්තක නතර කලලා තිබුණු ටක්සිහක හැත්පෙන්න්න ගිය ඒයට එක්ෂකේ ඩ්‍රයිව පව මාව දකල මාත්තක්ක කතා කලා බ්ලේක්්‍රික ගහපු පාරට මම හිතුව මගේ කුසේන්න දරුවට කරදරයක්ක් වුණනාද කිය ම කෙල්ින්ම හොස්පිටල්ල එකට ගිහිල්ල බබාට කරදරයක් නෑ කියලා දැනගෙන තමයි ගෙදර ආවේ. ඉතින් ඒනකොට අරවිද ඒවෙද්දි ඇැවිල්ල හිටියේ නැහැ. ආරිකලා තව කියනව මම ගෙදර ආම දොර ඇරල තමයි තිබුණේ සංජය පෙන්න්න හිටිය නැහැ කියලා. ඉතින් අරමන්තීට පස්සේ හන ඔයා ගෙදරින් අත්ති කෙදරදර ලොක්කල නිමේද කිය කියලා. අරිකා කියනු නැහැ මම හරියටම ලොක්කල්ල තමයිගේ හරිනම් සංජේගාව තමයි තවයි අතුරක්තියන්නේ යා දොර අරින්න මෝන මමෑඇර වෙන කෙනෙක් දොරෑරියනම්. ඒත් සංජේ ඇවිල්ල හිටියේ නැහැ අවින්දහන ඔයා කීයටද ගෙදරෙන්ගිය කියලා. ආරිකා කියනවා හරියට මරෑ හතත් අටත් අතර තමයි ම ගෙදරී එලියටගේ කියලා. ඉං අවිද ආරිකාගෙන් අහනෝ යා ඒවිදිට හැපවෙන්න ගේපු ටැක්සික ැ මොකක්කර දෙයක් ොයටට මතකද කියලා. ආරිකාටය වලේක මතක වුණත් ආරිකා මතක්කල්ල කියනෝම මැක්සිඩන්වෙෙන්න්න ගිය හැදුවේ මයිසූර් කියන ප්‍රදේශයේ එතන ෆිල්ම් එක පෝස්ත වගේයක් ගහල තිබුණ මම දැක්ක ඒවාගේ ඒ ටැක්සි එක හැපිටුවර් කියලා ඉස්ටික එක්කුත් ගහල තිබුණ කියලා. ඉතිං අරවින් දෙයාගේ පොලිසියට කියනවා මේ. කියන විස්තරනුව මේ ටැක්ෂයගේ ඩ්්‍රයිව හයාගන්න කියලා. ඒ අතරේ ආරිකා අර්ජුන්ට කියනව සංජයග පස්කයිඩ එක වගේම කන්නාඩි දෙක මට ගන්න පුළුවන් කියලා මොකද මට දැන් සංජය වෙනුවෙන්න් තියෙන නේදේවල් විතරයි කියලා ඉතින් එතරරින්න පොලිසිනිල ධාරියක් කියනවා ඇත්තරමොයි කියන බඩු අතර කන්නාඩි දෙක් අපිට සංජයක බොඩිය එකත්තෙක් හම්බුණේ ැහැ කිය. ඉතිං අරවින් තාරිකාගෙන් අහනුව සංජයේ හැමවෙලේම කන්නාඩිදාගෙන දිින්ඩි කියලා. ඉතිං ආරිකාගෙන ඔවුූ යායට කන්නාඩිකනැතු ඉන්නම බැහැ නිමාරෙන්යා හැමොහොම කන්නාඩිකදාගෙන තමයි ඉන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නෙනම අරවින්ත් මනෝජ්ජ පොලිසියට ගෙනනල්ලා ඒකට හේතුව තමයි මනෝජගේ වාහනයේ සංජයක කන්න්නාඩි දෙකවගේම සංජයගෙන් ඇගිලි සලකුණ තිබල අරවින් තේව හොයාගෙන තියෙනවා. ඉතිං අරවින් එක දිකටම කියනවා ඔයා ලබ් දෙකේ හිටිය නෑනේද කියලා. න් එල මනෝෂ් කියනව නැහැ ම ලබ්කේ තමයි හිටියේ එයාට සංජය හම්බෝනේ නැහැ කියලා. ඉතිං ඊට පස්සේ අරවිත් මනෝතික සෙකට්‍ර. එතැන ටෙක්ක කෙරගෙනවා. ඉතිං එතකොට මනෝච් බයිවෙලා අයා හංගන් ඉඳපු ඇත්ත කියන්න පටන් ගන්නවා මේ මනෝචයාගේ සෙකට්‍රියක්ක සම්බන්ධයක් තිීබිද. ඉතින් මෙයාල වාහනේ ඉන්නකොට මෙයාලට මිනිස් වගේයක් ඇවිල ගහන්න හදල තියෙනවා මේයා රට සිරි රිත්. ට පට හැනිව වැඩ කරනව කියලා. ඉතිං එත්තනට සංජයවිල්ල තමයි මෙයාලෝ බේරගෙන තියෙන්නේෙ. එවලි තමයි සංජයගෙස් කන්නාඩි දෙකවගේම සංජයගේ ඇගලි සලකුණුවය වාහනේ ගෑවිල තිෙන්නේ. ඉතින් මනෝච් කියනවා මගේ මූන තුවාල වුනෙත් මෙට මේ හේතුව නිසා තමයි කියලා. ඉතින් මනෝච් කියනවා මේ සිද්ධියට පස්ස සංජයවත්ව හොස්පිටල්ල එකට දාලේ අන්න ගයා කියලා එයා යනකොට හබයිකිව්වා මට හරි හදිස්්‍යයක් තියෙනවා ම මේක නිසා එක්මටම ගෙද්‍රරයන්නඕන කියල තමයි සංජයගයේ කියලා. ඊට පහුවෙනෙද පොලිසියටට මැතිව් කියන කෙනෙක් එනම අපිට පෙන්නනවා. මැතිව්වවෙල්ලා කියනවා අරවින්ට. ආරිකාට තවත් නිෙවුන් සහෝදරයක් හිටිය අකීර කියලා, මමයි අකීරයි කසාද බඳින්න හිටියේ, නමුත් මේ ආරිකාට මානසික එඩක් තියෙනවා, ආරිකා තමයි සංජේ වගේම මගේ අකීරත් මරලදාල තියෙන්න්නේෙ කියලා. ඉතිං එතකොට තමයි අරවින් දැනගන්නන්නේ ආරිකාට තවත් නිියුන් සහෝදරියයක් ඉඳල තියෙනවා යාගෙනම කීර කියේලා. මැත්තිව් අරවින්ත කියන්න ගන්නවා කීරගෙන. ආරිකාගෙන උුන් සහෝදරිය තමයි අකීර. ඉතින් එයාට අකීර හම්බ වෙලා තියෙනෙ ලබ් එක සින්දු කියනත්තරේ. අකීරට හොඳට සින්දු කියන්න පුළුවන් වගේ මේයාට හොඳට කිටා එක පලේ කරන්නත් පුළුවන්. මැත්තෙව් අකීරට ආදරය හිතලේ ඇත්ත එක කතා කරලා තියෙනව කොහම හරි මේදෙන්න යාලුවෙලා මේ දෙන්න කසාද බඳන්නම තමයි ඇඳල තියෙන්නේ. මේ අකීර යාගේ අක්කට ඒ කියන්නේ ආරිකාට හොඳටම බයේ හිටියේ. ඇත්තට ොය ආරිකා අ කියීරට කිසිම නිදහසක් තුන්නේ නැහැ. හැමතිසේ මෙයාව කොටු කරල තියන්න තමයි බැලුවේ ඒක නිසා ඔය ආරිකාම තමයි සංජය වගේ මකීරත් මරල දැම්ම කියලා. ඉතින් මේ මැතිව් කියන විදියට මෙතන දවිත්තඝාතනයක් වෙලා තියෙනවා. ඒත් පොලිසියට අකීර කියන කෙනෙක්ගේ මලසිරුරක් මේ වෙනකං හම්බ වෙලා නැහැ. අරවින් තීරණය කන්නවා ආරිකාට ආයිත්ගෙන්න්නල මේ ප්‍රශ්නය ගැනහන්න. ඉතිං ආරිකා කියනවා මේ මැතුවූ කියන මනුස්සේ මම දන්නවා මෙයාම හපිස්සෙක් මමටව් එකට කිය වෙලෙත් අකීර කිය කිය කෑගගහ මගේ පස්සිංආාව මේ මැතිව් වෙන කෙනෙක් එක්ක මාව පටල වගෙන වෙන්න ඇති කොහමහරි මම මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලකුත් දාලා තියෙන කියලා. ඉතිං ආරිකා. කියනෝ මට ඇති නිවුන් සහෝදරියක් නැහැ. ඒ වගේම මොමේ මැතිව ඊ මීට කලින් දැකලක් නැහැ දැක්ක මේ ගොතාවයි කියලා කියනවා. ඉති අරවින්දට මේක මහා ප්‍රහෙලිකාවක් වගේ මට ලැවිල්ලා. මොකද මේ මැතිව් කියන කෙනාද හරිද කියන්නේ ආරිකා කියන කෙනාද හරිදේ කියන්න කියලා අරවින්ට හොයාගන්න බැහැ. අරවින් ආරිකාට කියනව සංජයගේ බෙල්ල කපල තමයි සංජය මරල දාළ තිබුණේ අපිට තවමයාගේ බෙල්ලකපන්න පාවිච්ච කරපු ආයුදේවත් හොයාගන්න බැරිවුණා ඒවගේම සංජයගේ මළසිරර තිබිල කෘතිීම හිසකෙස්වගේයක් අපිට හම්බ වනා අපිට ඒවත් කොහෙන් දෙතෙනට ආවි කියල හොයාගන්න බැරි වනා කියලා එවල ආරිකාක නොයි සංජයගේ බොඩියක තිබුණ මගේ බෝනිික්කදාපු පෙට්ටියේ ඒ බෝනිික්වොන්ගේ හිසකෙස්වෙන්නේ ඇති සංජයගේ මලසිරුරත් එක්ක හම්බුණේ කියලා අරවිින් දේ අතරේ ආරිකාගෙන් අහනෝ ඔයාගේ සංජයගේ ගංගික ජීවිතය කොහොමද කියලා. ඒක ඒතරම් සාර්ථක ජීවිතයක් නෙවෙේ නේද කියලා අරමින් ආරිකාගෙන් අහනවා. මොකද හෙමහන්න හේතුව තමයි ආරිකාගගේ ෙදර වැඩකරන ගෑනු කෙනත් කිව මේ දෙෙන් එක කාම්බරේ නිදියගත් එක් ඇන්දේ නිදියගන්නේ නැහැ කියලා. මේකටඉතිං ආරිකාට හොඳටම තරහ යනවා. එයා කියනව සංජයගේ මගේ ප්‍රශ්න තිබුණ තමයි. ඒ සංජයගේ ගාතනයට මේල සබන්ධවෙන්නේ කොහොමද කියලා. එත්තිං අරවෙන් කියනවා. ඔයා සංජයක් ප්‍රශ්න තිබුණ නිසා ඔයා මැතිවට ලංවුුණානේද. ඔයාට මැතිවුගෙන් පස්සේ. අයින්වෙන්න ඕන උනාානේස. ඉතින් ඒ ඕනඋනත් ඔයාට මැතිවුගෙන් අයින්වෙන බැරි නිසා ඔයා මැතිවුට බොරු කතාවක් ගැතිවන ුන්න්නුන්ගේ කතාව. එදන් එහෙම කියල තමයි ඔයා මැතිවුගෙන් අයිංුණේ කියලා, අදුරටත් අරවින් කියනවා ඉතින් මේ කිසිම දෙයක් පිළිගන්න ආරිකාල ඇස්ත නැහැ ඉතින් මේ වෙලාදිම පොලිස් නිල්ලධරියෙක් ඇවිල් අරවින්ට කියනවා ආරිකා කියපු කතාව ඇත්තක් එයා විසි දෙකර එක්සිඩටවෙන්න ගිය ටැක්සික වගේට ටක්සි ඩ්‍රයිව පවා මම හොයාගත්ත කියලා. ඉතිං ඊට පහුවනිද. මැතිව වෙනම පොලිසියට එයා කියනවා ආරිකා සහ කියීර කියන්නේෙ දෙන්නෙ කියලා එයා කොහොම හරි ඔප්පු කරනවා කියලා ඉතිං ඔයා අතරේ අරවින්ට ආරිකාගේ ගෙදල තිබිල ටාරියකක් හොයාගන්නවා ආරිකාගෙන් මේ ගැන හුවත් ආරිකා කියනව නැහැම ගිටර් පලේ කරන්න දන්න නැහැ කියලා. ඒත් මම ආසාවට තමයි මේ ගිටායක තියන්ගඉන්න කියලා. ඉතිං අරවින් කියනවා බොරු කියන්න එපා අපි දැනට මත් හයාගෙන තියෙනෝ මේ ගිටරයක හොඳ ටියන් කල්ලවගේ අමතරකම්බි පවා ඔයා පාවිච්ච කල්ල තියෙන කියලා. මොකද අමතරකම්බියයක් කවුහරි කෙනෙක් ළඟතියාගන්නේ නිමාරක් ගිටරක පාවිච්චි කර කෙනෙක් කියලා. ඉතින් අර කියනවා ඔය දැන් ගිටාර් පලේ කරන්න බැහැ කියලා බොරු කියන්න එපා ගිාරක පලේ කරන්න කියලා. ඉතිං හැමෝම පුදුම වෙන විදියට? ආරිකාක් ගිටාරික ලස්සනයට ප්‍රේකන්නවා. එට මේ වෙලාව මේක දැකව මැතුව කෑ ගහනවා මේ තමයි මගේ අකීරා මෙයාම තමයි මගේ අ කියීර කියලා. එද ගට පස්සේ අරවිත් මැතවට තේරුම් කරල දෙනවා ආරිකා හා අකීර කියන්නේ දෙන්නෙක් නෙ මේ එක් කෙනෙක් ඔයා රැවටිලා ඉන්න ආයිත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න එපා ආරිකායි සංජයක්ක ප්‍රශ්න තිබුණු නිසා තමයි අකීර කියර නමින් පයාට ලංවෙලා තියෙන්නේ ඒ වගේ මොයාගෙන් අයින්වෙන්න ඕන නිසේ නිියුන්ු ප්‍රශ්නයක් ඇදලරං ඔයාගෙන් අයිගන කියලා. ඉතින් මේ පට ලැවිල්ල ගැන කල්පනා කරකරන්න අරවින්ට මතක්කෙනවා ආරිකාකය කෙදරට දවසක්කා සඟරාව ගැන. ඔයාලට මත්තකඇත්ති අර ගර්භනීභාවය ගැන සංඟරාවක් ආරිකාට ලැබුණවික අරවින්දගේ පොලිසිය ගෙනත් දුන්නනේ අරවින්ත ඉතින්ඒ සඟරාව රම්බල්න්න අරවිත තේරනෝ මේ සංගරාවය විත්තියෙන විසි නමේ රෑ. ඉතින් මේ සතිපතායන සඟරාවක් නම් අනිමාරෙන්මයක විසි දෙකරඇත් එන්න ඕන. ඒ කියන්නේ සංජයේ මෙරුණු දවස රෑ. ඉතින් ඊට පස්සේ අරවිතේ සඟරාවගන්නපු පිල්බුලමේ පොලීසියට ගන්නවල ගහනව හැමදාම් මේ සංගරාව ගේනවද කියලා යයා කේන ඔහ හැම සතේීමම මොම තමයි ආරිකාම ඩම්ට මේ සංඟරාව ගෙනත් දෙන්න කියලා. ඉති කරවින්තහනෝ විසි දෙකරෑ? මේ සංගරාාව යාගෙනාවද කියලා ඉතින් ඒ පිරිම්ිලමය කියනම ඔ මම විසි දෙකර. තත් අටත් අතර මේ සඟරාව එ්දී ආරිකාමඩම්ට ෙනැත්දුන්න කියලා. ඉතින් මෙතනද අරවින්ට මතක් කියෙනවා ආරිකාකිව්ව විදියට එයා විසි දෙකර හතත් අටත් අතර තමයි එලියට ගිය කියලා. හැබැයි මේ පිරිමිල මේ කියේනවා ආරිකාමඩම් විසි දෙකරෑ ම ගෙදරඉන්න වැස් දෙකෙන් දැක්ක හැ. නමුත් ම ඇතුළින්දන් ආරිකාමඩම් කතා කරා අරිකාමැඩම් මට කතා කල්ල කිව සඟරාවිලියෙන් තියල යන්න කියලා. ඊට පස්සේ අරවින්දහනවා ඒ කතා කළේ ආරිකා මැඩම් කියලම ඔයා කොහොමද කියන්න කියලා. ඉතින් මේ පිරිමිනමේ කියනවා අරවිට ආරිකාමැඩැම් විතරෑ මට මගින් නම කියල කතා කරන්නේ ඉතිං ඒක නිසා සීට සීයක් මේ ආරිකා මැඩම් කියල මට විශ්වාසය කියලා. ඉතින් මේ අතර සංජයගේ මරණ පයක්ෂණය කළ ඩොක්ට අරවිට කතා කල්ල කියනවා සංජයේ මැරල තියනෙ විසිද් දෙක්කරෑ ඒ බගේම රෑ හතාත් අත් නමේ අත් අතර වගේ තමයි සංජයම ඇරල්ල තියන්නේ කියලා. ඉතිං අරවින්දහනම හරියට කොම දෙහෙම වෙලාවක් කියන්නේ මොකද සංජේග බොඩිය අපිට හම්බ විදදි හොඳ්‍රම ඩක් වෙලාලනි තිබුණ කියලා. ඉතිං ඒ ඩොක්. කියනවා අප ඒක හොයාගත්ත සංජයග අතේ වච්චකක් බැඳල තිබුණ. ඒ ොච්චක ඩමේච් වෙලා තිබුණ ඇත්තන මේකො කඩුවෙලාගේ තිබුණේ අපි ශස්වාස කරනවා සංජයේ මේ මරපුෙනත් එක්ක පොරබැදීමක්හරි මොකහරි ප්‍රශ්නයක් වෙලා ගැටුමක් ඇති වෙලා තමයි ඒ ගැටුම නිසා මේවෙොච්චක කුඩුවෙන් නැත්ත කියලා. ඉතින් අන්නේ ඒක නිසා අපි විශ්වාස කනෝ මෙයා මැරුණේ අනිමාරෙන් හතාත් අටත් නමයත් අතර කියලා. ඉතින් අරවිද කල්පනා කරනෝ විසි දෙකරෑ ආරිකා එලියට ගිහිල්ලා අප හොරෑ වෙලා තමයාාවේ. එයා ගෙදරාව විසි දෙකරෑ. ෙදරට සංඟ්‍රාව ඩිලිර කර බෝය කියනවා එයත් බිසි දෙකරෑ මේ වෙලාට තමයි ආරිකාට ගෙන හිඳදුන්නේේ ආරිකා ගෙදර හිටිය කියලා. ඉතිං අරවින් කල්පනා කරනවා සංචනය ගාතනය කරලා තියන්න වෙන කෙනෙක්ත නැත්තම් මාරිකාමද කියලා. ඉතිං අරවින් කල්පනා කරලා ආරිකාවට වයොමු කරනවා ඇත්තද බොරුද කියලා කියන්න පුළුවන් පරීක්ෂණයකට. ඉතිං අරවින් ආරිකාගේ මුලිම්මහනුවෝ ඔයා සංජයේ මැරුවද කියලා. ආරිකා කියනව නැහැ කියලා. ඊට පස්සේ හන ඔයාගෙනම? ආරිකාන ඒද කියලා. ඉතිං ආරිකා කියන ඔවු මම ආරිකා කියලා. ඉතින් මේ පරීක්ෂණය ඉවරවෙලා නිලධාරය කියනවා සියලුම ප්‍රශ්නවලට ආරිකා හරියට මුත්තර දුන්න නමුත් එයාගේ නම වැරදිට තමයි කිව්වේප් රක්ෂණෙන් එය ෆේල් කියලා. ඉතිං අරවින්ද ආයත් තාආරිකව මේ පරීක්ෂණයට යොමුකන්නවා. ඉතිං අරවිත් මුලිම් මාරිකාගෙන් අහන්නේ ඔයාගෙනම අකීරණය ඒද කියලා. ඉතිං එතනදියක් ආරිකා ඇත්තරම කලබලවිෙන පටන්ගන්නවා. ඉතින් ඒකනිසා අරවින්තත් තේරෙනවා. ආරිකා බොරුවක් කරන විතිය. ඉතිං ආරිකා කියනව නැහැ මගේ නමක් කියීරණෙමේ මම ආරිකා කියය. ඉතින් මේ පරීක්‍ෂණය හරහා ආරිකා මේ කියනෙ බොරුවක් කියල පැහදිලි වෙනවා. ඉතින් රවින් කියනවා දැම් බොරු කල්ල වැඩක් නැහැඇත්තට මොකදුන්නේ කියල දැන්වත් කියන්න කියලා. ඉතිං ආරිකාඋන්න ඇත්ත කියන පටන් ගන්නවා. ඉතිං උන්න ආරිකා කියනවා ඔවු මම ආරිකානවේ මම කීර කියලා. ඉතිං අරවින් අහනවහෙනම් ආරිකාට මොකක් දුනේ කියලා. ඉතිං අකීර කියනවා ආරිකා හැමදාම වගේ ප්‍රශ්නයක්කාවම එක මටම දාලයා පැනලගියා කියලා. ඉතින් දැම්ම අපිට පෙන් අනි වර්මානය මේ තරම්වෙලා මේ සියලුම දේවල් වාර්තාාවලින් බලපු නිදී. ඉතිං එයාට මේ වෙලාවෙ හිතෙනවා දැන් තමන්ගේ අම්ම විදිහටන්නේ ආරිකාද නැත්තම් අකීරද කියලා. ඊට පස්සේ නිදියයාගේ සීයට කෝල් එකක් ගන්නවා එයාගේ සීයකට කතා කළ නිදී කියනවා ඇත්තටම මගේ අම්ම කෞුද කියලා ඉතින් සීය නිදීට කියනවා ඇත්තට මොයාගේ අම්ම අකීරා නමුත් ආරිකා ඔයාගේ අම්මවත් මරල දැම්මා එතනින් පස්සේ ආරිකා තමයි ඔයාගේ අම්මවි ට ඔයදැන් ඔයත්තෙක්ක ඉන්න කියලා. ඉතින් මේ කැහෝම නිදේට හිතාගන්නවත් දැරිවෙනවා. ඉතින් නිදිී අම්මලට ගහිල්ල බින්න පටන්ගන්නවා ඔයා මෙච්චර කාලයක් තිස්සේ දුකින් හිිය වගේ ඉඳල තිෙන්නෙ ඔයාමගේ අම්මවෑතාත්වය මරල දැම්ම. ඒක කල්පනා කරළ තයි ඔයා විඳම විඳව ජීවත් වෙන්න කියලා. නිද එහෙම කිව්ුවම ඇත්තම් මෙතඉන්න අකහිර. එයා නිදීට කියන පටන්ගන්නවම? හො කතා කරන්න එපා මම තමයිෝයාගේ ඇත්ත මම්ම කියලා. මමඔයාට ඇත්තම සිද්ධිය කියන්නන් කියලා. ඊට පස්සෙ කීර ඇත්තම සිද්ධයාගේ දුවට කියන්න පටන්ගන්නවා. අකීරගේ තාර්තට ලැබිලතියෙන්නේ නිියුනුම දූල දෙන්නේ. ඉතින් මේ තාර්ත්ත කරල තියෙන්නේ? ආරිකා විතරක් එයාරගෙන ගිහින් එතෙන්ඳපු නැන්සි කියන හෙදට අකීරව දීලා ඉතින් මේ නැන්සිත් දුර ඇත පැත්තකට ගිහිල්ල මේ අකීරව හදාගෙන තියෙනවා. ඉතින් දවසක් කාලයක්ත් එක්ක අද්දී අකීරටීවKේ දැකල තියෙනවා ශංකර කියන කෙනෙක් එයාගේ ව්‍යාපාර ගැෙනටීවKේ කතා කන්නවා ඉතින් ශංකර ළඟම මේයාගේ දුවත් එත ඉඳල තියෙනවායි ඉතින් මේ ටවekන්න ගෑන්ලුලමය අකීර වගේමයි කියලා අ කියීරට තේරෙනවා. මේනි උස්ස එක හර හා කියල දැකල තියෙනව යාගේ තාත්ෑ ඒයාග නිඋන් සහදරේ තම. මය දෙකල තියෙන්නේ ඉති මෙයා නැන්සිගෙන් අහනුව මේ සම්පූර්ණ විස්තරයේ. ඉතින් කිසිම දෙයක් හංගාය නැතිව නැන්සි මෙයාට මේ සම්පූර්ණ විස්තරය කියනවා. ඉතින් අකීර ඊට පස්සේ ආරිකාව හොයාගෙන යනවා ඉතින් එත්තකොට තමයි ආරිකාක් දැනගෙන තියෙන මට මේ වගේ නිවුන් සහෝදරයක් ඉන්නව කියලා. ඉතින් ඊට පස්සේ ආරිකා තමන්ගේ සහෝදරයට වන අකීරට යන්න දීල නැහැ. ආරිකා අකීරට තමන්ගේ කාම්රේ ඇතුළෙ හංගගෙන ඉදල තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට හැමදාම අකීරට හැගිලින්න බැරිනිසා ආරිකා හා කීරකා තු වෙලා එක දවසකති ආරිකායිලියට යනවා. ගිහින් ආරිකා දැක්පුූ හැමදේීම ඩෛරහක ලියනවා. ඒ හැම දෙයක්ම කියවලා ඊට පහුවෙන දවසේ ආරිකා ඒ විදිටම, එියට යම ඉතින් මෙන්න මේ විදියටට අකිර ආරිකයි දවසන් දවස මාරු කර ගොල්ො එලියට ිල් ඉදින දාදක්කින දේවල් ඩැරියක්ඇතු ලියනවා. ඔය විදිේට ආරිකා හාකීර හැන්ගිලා එක්කෙනෙක් දියට ජීවත්වෙනවා. මේ දෙන්නම ආරිකා විදියට තමයි එලියට පෙන්න්න ජීවත්වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සෙ අපිට පෙන්නන්නේ අරවින්. හොල බලනවා නැන්සිකීර නර්ස් කෙනෙක් ටියද කියලා. ඉතින් අර්චුන් දැනගන්නව නැන්සි කියන කෙනෙක් හිටියා. අවුරදු ගානකත කලින්යා බහලින් වැටිල මැරුුණා නමුත් නැන්සි කියන කෙනේ ක්ලාමයෙන් අරක් අරංහදාගත්තු බවක් එයට හොයාගන්න වෙන්න නැහැ. පස්සේ අර්ජුන් නතනන්න පොිස් නිලධාරියකුට කියලා අකීරාහා? ආරිකා කියල නම් දෙක්ක කියනවා. ඉතින් අරවින්ත තේරෙනවා ආරිකාගේ නම්ම තමයි අනිපැත්ත හැරෙව්වම මේ අකීර කියල හැදන්න කියලා. ඉතින් අරවින්ත ත් අකිරවගෙන්න්නවගෙන ප්‍රශ්ණ කරන්න පටන්ගන්නවා. ඊට පස්සේ අකිීර මුලින්දන් සිද්ධිය කියන්න පටන් ගන්නවා. ඉතින් දැම්ම ආරිකයි අකිීරෑ දෙන්න මෙක්කෙනෙක් විදියට එලියට යන්න. පටගන්නවා. ඉතින්ඒ අදි ස්සල්ලම සංජය හම්බ වෙන්න ආරිකාට නමුත් එතනින් පස්සේ අකීරස් සංජයට ආදරය කරන්න පටන් අරන්තියෙනවා නමු සංජය තනියම, යිතිකරගන්න ඕන නිසා ආරිකා කරපු වැඩේ අකීරව හංගල දාලා එයා තනියම සංජේව කසා දෙ බැඳල තියෙනවා. ඒ කියන්න එතනින් පස්සේ අකීර සම්පූර්ණයෙන් තනි වෙලා තියෙනවා. ඊට පස්සෙ කකීර තමන්ගේ දුක නැති කරගන්න ිටාරකුත් තරගෙන ලබ්වලට ගිහිල්ල සිින්දු කියලලා තියෙනවා. ඒ අතේ තමයි මැතිව හම්බ වෙලා තියෙන්නේෙ අකීරට. ඉතිං ඊට පස්සේ අකීරෑ මැතුන් ලං වෙලා ඉඳල තියෙනවා. ඉතින් ටික දවසකට පස්සේ කලබ් එකට සංජයෑවිත් තියෙනවා. ඊට පස්සෙ සංජයවිත් ආරිකා කියල හිත. අකීර එක්ක කතා කල්ල තියෙනවා. එත්තකොට අකීරට හිත්තල තියෙනව සංජයේ ලබා ගන්න මේක හොඳමවස්ථාව කියලා ඊට පස්සෙ සංජය ඉස්සරහාය ආරිකාවිදියට හැසිරිල තියෙනවා. ඉතින් ඊට පස්සෙ තමයි අකීර සම්මැතිව්වා තෑරලදාල තියෙන්නේෙ. ඉතින් ඒ වෙද්දි සංජය දැනගෙන ඉඳල නැහැ මේ ආරිකාගෙනංග අකීර කියලා. ඉතිං ඊට පස්සේ මේ දෙන්නත් එෙක්ක කොහොම් හරි ලංවෙලා තියෙනවා. ඒ වෙද්දි සංජය නිසා ආරිකා ෆ්‍රෙග්නට් වෙලා ඉඳල තියෙනවා. ඒ විදියට මකීරස් සංජයට ලංගුණනාට පස්සෙ අකීරත් ප්‍රෙක්නට් වෙලා තියෙනවා. ඊට පස්සේ සංජය අහන මක්කි රගන්. ඒටම විසි දෙකරෑ මොක්දනේ කියලා ගැන්වත්මට කියන්න කියලා. ඊට පස්සෙ අ කියීර කියන්න පටන්ගන්නවා සංජයේ ආරිකා කියල හිතලලා කියීරට ලංවනාානේ නමුටටි කදවසකට පස්සේ සංජය දැනගෙන තියෙනවා අකීර කියන්නෙත් ආරිකාගෙන් අංගි කියලා. ඒක නිසා විසි දෙකරෑ සංජය ආරිකායික්ක රන්්ඩුවෙලා සංජේ ගෙදරෙන්ග හිල්ල තියෙනවා. ඉතින් මේ රන්්ඩුව දිහාගබලාගෙන හිදපු. අකීරා එය සංජේගවාාහනයයාගෙන එඩියට ගිහින් තියෙනවා. ඊට පස්සතන තනියමිදල තියෙන්නේ ආරිකා විතරයි. සංජයත් ගෙදරෙන් ගියයාන ඊට පස්සේ ආරිකත් කරල තියෙන්නේෙ? අ කියීර විදියට පෙනුම වෙනස් කරගෙන අකීරගේ කොන්්ඩෙට දාපු විද්‍යක පවාදාගෙන අකිර වගේම ලේස්තු වෙලායින්ඳල තියෙනවා ඊට පස්සේ ගෙදරාපු සංජයයට ඇැවටිල තියෙනවා මේ ඉන්න අකීර කියලා ඉතින් මේඉන්න අකීර කියල හිතපු සංජය ආරිකාට කියල තියෙනවා මම ඇත්තට මාදරය කරන්නේ ආරිකාටනේ මේ ඔයාට තමයි අකීර අකීර වගේ හිටපු ආරිකාට මේ කැහුවම හොඳටම තරහගිහිල්ල සංජය බෞද්ධයකට දීපු කණන්නාඩිය දෙකට කඩලා සංජයග බෙල්ල කපල සංජය මරල දාල තියෙනවා. ඊට ටෙකවෙලාවකට පස්සේ අකීර ගෙදර එද්දි. එයා දකිනොව සංජයට ආරිකා මරලදාලා කියලා. ඉතිං කොහොමහරි තමංගි නිියුන් සහෝදරිය බේරගන්න ඕන නිසා එතනින්. ආරිකයි අකීරයි එකතු වෙලා සංජය බේස්මන්්ට එකකට අරගෙන ගිහිල්ල තමයි, අර පෙට්ටියට දාලති යෙන්නේ. ඉතිං අන්තිමේදී? අකීර කියනවා පි දෙන්නේ ිටියොන්න හොම තමයි අඇතටම සිද්ධිය වුණේ කියලා. ඉතින් මෙන මේකත්තෙක් අරවින්දට මේ අතරේ මතක් එෙනවා ආරිකාගේෙන් ප්‍රශ්න කරදියයා කලබර වුණේයාගේ අත්තලින් බගේම කකුල් වලින් පුටුවට ට්ටු කරන එක. අරවින්ද ඊට පස්සේ නෝකෝඩ් සම්බන්ධව කෙනෙක් ගෙන්න්නවලා. එදා රිකා තට්ටු කළ විදිිය පෙන්නල හනවා. නෝකෝඩ්ස්වලින්ම් මකක්හර කියවෙනවද කියලා. ඒකෙන අරවින්දට කියනවා? මේකෙන් කියවෙන්නේ අකීරා මටෝයාාව ඕන ආරිකා මේ හැම වැරද්දක් මොයාගේ කියලා. ඉතින් මේකෙද අරවින්ත තේරෙන වකීර කියපු විදදියට ආරිකා හා අකීර කියල දෙන්නෙක් නැහැ දෙන්නමෙක්කෙනෙක් කියලා. ඊට පස්සේ අරමින්ත් මේ හැම දෙයක්ම ඩොක්ත කෙනෙක්ට කියලා අ කීරව චෙක්කරන්න කියනවා. ඉත්තිං අකීරට බලපු ඩොක්ත කියනවා? ඔහව ඔයාගේ සැකේ හරි ආරිකා හා අකීර කියල දෙන්නෙක් නැහැ ආරිකා විතරා ඉන්නේ. ආරිකාට ලොකු මානසි කවුලක් තියෙනවා. ඩොක්. කියනවා. පුංචකාලිඳං ආරිකා දැකල තියෙනව තාත්ත් අම්මත් දෙන්නම රන්ඩුවෙනවා. ඉතින් මේ හැමදේම හිතේ හිරකරගෙන ඉඳපු පීඩනය පිටකරන්නයාට කෙනෙක් නැති නිසා. එයා හිතිං මවාගනිපු කෙනෙක් තමයි. එයාගි නිියුන් සහෝදරිය. ර කියන්නේ වගේම ඩොක්ට කියනවා ඇත්තටම අකීරා කියල කෙනෙක් නැහැ. එයාගේ බෝනික්තගේ නම තමයි අකීර කියලා තවදුරුටත් ඩොක්ට කියනවා. කොහොමම් හරි ආරිකාට පුංචිකාලදී දැනුණු තනිකම නැති කරගන්න තමයි මෙයා ආරිකා කියලා? ක් ම ගෙන තියෙන්නේ. ඉතින් ලොකුවෙද්‍ය ආරිකාට අකීරව වදයක් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකට හේතුව සංජය තමයි. ඉතින් මොකද සංජයට අකීරවගේම ආරිකත් ආදරය කරන්න පටන් අරගෙන කියලා මෙය දෙැනගන්නවා. ඉතිං ඒක නිසා සංජයගැන ආරිකාගේ හිතේ ලොකු සැකයක් එෙනවා. එයා අකීරට ලං මේේ කියලා ආරිකා ඒ තරහ පිට කරන්න සංජය හරහා මොකද ඇත්තටම ආරිකාට අකීර කියන්නේ, න් මවාගත්තු කෙනෙ පිතර. එයාටමකුත් කරන්න බැහැ. ඉතිං ඒක නිසාතා මයි ආරිකා අයාගේ සියලුමු තරහා සංජයෝ මරල දාළ සංජයගේ පිටිං ඒක, ට කරන්නේ ඉතින් ඩොක්ට කියනවා කීර කියල කෙනෙක් ඇත්තටම නැහැ ආරිකා කියන කෙනෙක් විතරයි ඉන්නේ ඉතින් මේ ආරිකා තමයි හිතිං අ කියීර කියන කෙනෙක් මවාගෙන ඉන්නේ ඒකයාගෙල්ලේ ඩක් ඇත්තට මාරිකා තමයි තමන්ග මහත්තේ සංජයෝ මරල එයාගේ මලසිරුර පහල බේස්මන්ටිකටගෙන හින්දාල තියෙන්න්න කියලා. ඉතින් මේ වෙලාවේ අරවින්ත තේරෙනම ආරිකා සංජයෝ මරලදාලා සංජයග අතේ තිබුණු වොච්චික වෙනස් කල්ලා හරියටම අර ආරිකාක් දියටුණු වෙලාවට තමයි මේ වෙලා වෙනස් කල්ල තියන්නේ. මොකද එත්තකොට ඔප්පු වෙනවා ආරිකායේ වෙලාවෙ ගෙදර හිටියේ නැහැ කියලා. ඊට පස්සේ ආරිකා කරපු වැඩේ සංජයග මලසිරුර කුණුවෙනකන් දවස්තුනක් ඉඩලා ගඳ ආවම තමයි පොලිසිට දැ්ඩුවේ. මොකද බොඩියක කුණවෙච්ච නිසා හසංජය මැරුණු වෙලාබා හරියටම පොලිසිට හොයාගන්න වෙෙරවෙනවා. එතිං අරවින්ත තේරෙනවා ආරිකාට තියන්නේෙ මානසික ගැටලුවක් කියලා. ඉතිං අන්තිමේදි කොහොම හරි. ආරිකාව මානස්සික හොස්පිටල් එහෙකට දානවා මෙන මේ අතරේ තමයි ආරිකාට එයාගෙදුව නිදී හම්බ වෙන්නේ. ඊට පස්සිතිං අපිට පෙන්නනෝ වර්තමානය නිද්දීට මේ අම්ම සේලම් විස්තරේක අද්දී තින් අම්ම කියන හැමදේම නිදී මේ විදිටම පිළිගන්නවා. ඊට පස්සේ නිදීගෙදර නැතිවෙලාවේ අකීරා කියලා හිතංගින්න ආරිකා. දැන්ගෙදර ඉන්නවා. ඔයා අත්තරේ අකීරට, නොක්කෝඩ් එකක් එහෙනවා ඒ එහෙන තැන දොර ඇරියම එක රහස්කාම්බරයක් තියෙනවා. ඊට පස්සේ ආ කියීරා ආරිකාවිදියට එළියට එෙනවා. ඉතිං ඒකින් අපිට පෙන්නනවා ආරිකාට තවමත් මේ මානසික අවුල ලිහාගන්න බැරිවෙලා තියෙනවා. ඉතිං ඊට පස්සේ අපිට ෆිල්ම් එක අවසානයේ පෙන්නනවා, අකර කියලා හිතාගේඉන්න ආරිකා නිදියෙක්ක ගිහිල්ලා. පොලිස් ස්ටේෂන් එකට පැමිණිල්ලක් දානවා අයාගේ මාම අතුරුදහන් කියලා. ඒ කියන සංජයගි තාත්ත. ඉතින් මෙන්න මෙතැදි අපිට ප්‍රහේලිකාවක් කිතුරු කල්ල තමයි මේ ෆිල්ම් එක ඉවරවෙන්නේ. මොකද ආයිත්පාරක් ආරිකා, අකීර විදියට ඒ යාගේ මාම මැරුවද නැද්ද යාග මාමට මොකද කරේ කියලා අපිට ගැටලුවක් එක්ක තමයි මේ ෆිල්ම් ඉතිං ඉවරවෙන්නේ. ඉතින් මං හිතවා මේ ෆිල්ම් එක හොඳයි ඔයා කුතුහලේ මේ ෆිල්ම් එක ඉවරවෙනකම් බැලුව කියල හිතනවා ඇත්තරම ලස්සන මූවියක අපි මුලදිී වෙච්ච විදිර අවසාන හිතාගන්න අදහැ මෙහෙම ඉවරවෙයි කියලා. ඉතින් අනිවාරයෙන් ෆිල්ම්මක හොඳයි ලයික එකක් කමෙන්ට් එකක්තාන්නේඒ වගේ මහතාව පම්මාව සස්ක්‍රයිප් කරල නැත්තන් සස්කයිප් කරගෙන යන්න කියලා. හම ල් න ති හ ද හිල් න්න හල ්‍රවේ හැකිින් අප හම්බ ව ති හෙන හම පරිස්සමෙන් සතරින් න්න හිෙල්ල එන්න යි.